අපගේ වචන සුවල්ට මම නිම කරනවා. බොහොම ස්තුතියි ඔනරබල් සන්දිත් සමරසිංහ. මුලාසන අය ඔබවන සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියන්ත වෙනවා අපට මේ කාලේ ලබා දුන්න එක ගැන. ඒ වගේම අද මෙම කෙටුම් පතේ එහෙම නැත්නම් යෝජනා ව්‍යවස්ථාවක් හදන්න ගන්න යෝජනා ගැන සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම අපි අතීතය ගැන කතා කරන්න ඕනේ. අපි දන්නවා එදා 1948 දිවංගත DSA නායක ටපු අගමැතිතුමා මුළු ජාතීන් සීලු දෙනක් මේ එක්කහු කරගෙන ඒ නායකයෝ එක්කහු කරගෙන සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් මේ සියලුම නායකයන් එක්කහු කරගෙන අධිරාජ්‍යවාදීන්ගෙන් එදා නිදහස රටට නිදහස ලබා ගන්න කටයුතු කරා. එදා ඒ නිදහස ලබාගත් වෙලාවේ ගරු සභාපතිතුමනි මෙම රටට ආර්ථික වශයෙන් නිදහස ලබා ගත්තා. එපමණක් නෙමෙයි සංස්කෘතික වශයෙන් ඒ වගේම දේශපාලන වශයෙන් ඒ වගේම සමාජීය වශයෙන් මේ 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 නිදහස කියන එක ලබා ගත්තා. ඒ තුලින් මං හිතන්නේ රටක් හැටියට ඒ කාල සීමාව තුළ ජාතීන් සියලු දෙනාගේම එකමුතු භාවයෙන් ඉදිරියට ගියා. හැබැයි අපි දන්නවා 1956 උනදී අපේ මං හිතන්නේ සිංහල ජාතිවාදීන් එහෙම නැත්නම් සිංහල මහජාතියට අවශ්‍ය වුණා අපි හිටියේ මේ අධිරාජ්‍යවාදීන්ගේ පාලනය එක්ක එම නිසා එතනුත් ඈත් වෙන්න ඕනයි කියලා සිංහල රාජ්‍ය භාෂාව කරන්න කටයුතු කරා. මං හිතන්නේ මේ තුලින් තමයි මේ විශාල ප්‍රශ්න ගොඩක් මේ රට තුල මිහිවෙන්න පටන් ගත්තේ. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම ඒ හරහා ඉදිරියට යනකොට අපි දැක්ක දෙයක් තමයි මේ රටේ නිදහස සහ මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය සෑම දෙනාටම ජීවත් වීමේ තිබෙන අයිතිවාසිකම නැති වෙලා ගියා. මේ තුලින් අපි දන්න දෙයක් තමයි ඒ ඇති වුණ යුද්ධේ. ඒ යුද්ධය තුලින් විශාල වශයෙන් ජීවිත නැති වුණා. අපි දන්නවා දකුණේ ජීවිත නැති වුණා, උතුරේ ජීවිත නැති වුණා. ඊළඟ අපි දන්නවා අම්මලා තාත්තලා දරුවෝ එනකම් බලාගෙන හිටියා, ඇඬුවා. එතකොට මේ බහරියාවන් බලන් හිටියා දරුවෝ මේ මේ සැමියා එනකම් අඳාගෙන බලාගෙන හිටියා මේ යුද්ධයක් නිසා. ඒක පරිසරයට හානි වුණා, ආර්ථිකයට හානි වුණා. ඒ වගේම මේ තුලින් මං හිතන්නේ විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් කියන එක නැති වුණා. අද සභාපතිතුමනි අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මෙම ව්‍යවස්ථාවත් එක්ක පළවෙනි තැන දීලා තියෙන්නේ මානව අයිතිවාසිකම. මේ මානව අයිතිවාසිකම් කියන එක සෑම දෙනාටම අයිති දෙයක් එක කොටසකට නෙමෙයි. අපි පහුගිය කාලේ දිහා බලනකොට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ බලනකොට මේ මානව අයිතිවාසිකම් ඒ වගේම මුල්්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය වෙන වැඩ සිදු වුණා. එදා ඒ තිබ්බ රජයේ ක්‍රියාදාමයන් වලට එරිහව කතා කරා නම් මොකද්ද වෙන්නේ? ඒ අයට දඬුවම් කරා, එහෙම නැත්නම් වෙන විදිහට පහර දුන්නා. එදා මාධ්‍ය නිදහස තිබ්බේ නැහැ. අද මාධ්‍ය නිදහසක් තිබෙනවා. අද විශේෂයෙන්ම අපි සන්තෝෂ වෙන්න ඕන මේ පාර්ලිමේන්තුවේ මේ දේ සාකච්ඡා කළා. සෑම මන්ත්‍රීවරයෙක්ටම අවස්ථාව දීලා තිනවා සාකච්ඡා කළේ යයි අදහස් මේ අදහස් ලබා දෙන්න. එදා මෙතන ඉන්න මේ පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතක වුණා එදා මේ 18 වෙනි සංශෝධනය කොහොමද ගෙනාවේ කියලා. සෑම දෙනාටම කිව්වා අත උස්සන්න කියලා. තුනෙන් දෙකේ බලයක් අරන් මොනවද කරේ? රටට ඕනෑ කරන දෙයක් කරේ නැහැ. තවත් ජනාධිපති වරයක් වැඩිපුර ඉන්න හදාගත්ත මිසක් වෙන දෙයක් කරේ නැහැ. ඒ වගේම අද මෙතුමන්ලා කියන මේ මහ ජනතාවගේ මේකේ මෙතනට මේ බලේ නැහැ කියලා මෙයාට අමතක වෙලා තියෙනවා යම්සි දෙයක්. ඒ තමයි එදා ජනවාරි 8 සැබෑ වෙනසක් මේ රටේ ඇති කරන්න ඕනයි කියලා තමයි ගරු සභාපතිතුමනි මහ ජනතාව පාරට බැහිලා ඡන්දේ දුන්නේ. එදා අපි දන්නවා සෑම දෙනාම එකතු වෙලා මේ රටේ තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙලා තිබෙනවා, මේ රටේ තියෙන නිදහස නැති වෙලා තිබෙනවා, මේ රටේ තියෙන අයිතින් මහ ජනතාවට තියෙන අයිතින් නැති වෙලා තියෙනවා. මේ රටේ මේ විදියට ගියොත් ඒකාධිපතිවරයෙක් බිහි වෙනවයි කියන අදහසින් තමයි සියලු දෙනාම බැහැලා ඡන්දේ දීලා
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කරගත්තා. ඒ වගේම ඒ තුලින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප මේ අගමැති කරලා අද මේ යන ක්‍රමවේදය දිහා බලපුවහම මං හිතන්නේ මෙච්චර ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පාර්ලිමේන්තුවකුත් ඒ වගේම සෑම දෙයකටම ඉඩ තියලා තියෙනවා කියලා අද අපි දන්නවා කොමිෂන් සභාව ගෙනල්ලා සෑම විශේෂයෙන්ම රජයේ නිලධාරියෙක්ට ඔළුව උස්සන් වෙලා කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේද හදලා තියෙනවා. ඒ වගේ මේ ව්‍යවස්ථාව දිහා බලපුවහම අපි වැඩියෙන්ම බලන්න ඕන පැත්ත තමයි මේ මේ මානව හිමිකම් පිළිගැනීම හා ගරු කිරීම. එදා මානව හිමිකම් වලට කිසිම තැනක් තිබ්බේ නැහැ. අහිංසක දරුවෙක්ට පාසලකට ගිහින් හරියට ඉගෙන ගන්න බැරි කාල සීමාවක් තිබ්බා. පාසල්වල ගුරුවරු හිටියේ නැහැ උදාහරණයක් වශයෙන් ගත්තොත්. ඒ වගේම අපි දන්නවා එදා රෝහලකට ගිහින් බෙහෙත් ටිකක් ගන්න බැරි තත්ත්වයක් තිබ්බා. එක කොටසකට පමණයි ඒ දේ කරන්න පුළුවන් වෙලා තිබ්බේ. මොකද ඒ අයට ඒ අවස්ථාවන් ලබා දීලා තිබුණා. අපි දන්නවා විශේෂයෙන්ම වතුකරේ ජනතාවට වෙලා තිබ්බ හානිය අපි දන්නවා. ඒ අයට පාසල් තිබ්බේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම පාසල් කඩා වැටලා වැහිලා ගිහින් තිබ්බා. බෙහෙත් ගන්න රෝහල් තිබ්බේ නැහැ. අදේව ගොඩනගාගෙන යනවා. උතුරේ ජනතාවට අවශ්‍ය දේවල් ලබා දීලා තිබ්බේ නැහැ. අවශ්‍ය පහසුකම් ලබා දීලා තිබ්බේ නැහැ. හැබැයි මොනවද කිව්වේ අය? විශේෂයෙන්ම මොනවද කිව්වේ? අපි සෑම දිනාට මේ යුද්ධෙන් පස්සේ සාධාරණයක් කරා කියලා. එදා හිටපු ජනාධිපතිවරයාට යුද්ධෙන් පස්සේ ඕනතරම් අවස්ථාව තිබ්බා මේ අහිංසක ජනතාවට ඒ සදා එදා විසඳුමක් හොයලා දෙන්න. විශේෂයෙන් අපි ගරු සභාපතිතුමනි තේරුම් ගන්න ඕනේ මෙතන වෙලා තිබෙන දේ. අපිට මේ රට අපි දන්නවා ජාතිකත්වය ඇති කරන්න ඕනේ. ජාතිකත්වය ඇති කරන්න නම් ඒ ලාංකික භාවය ඇති කරන්න නම් අපි සීලු දෙනාම එකමෙන් ඉන්න ඕනේ. ඒ වගේම අනික් අයට විශේෂයෙන්ම ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ දේ නැති වෙලා තිබෙනවා. ඒ වගේම බලයට එන්න විශේෂයෙන්ම අද පක්ෂ අන්තවාදය පාවිච්චි කරනවා. ජාතිවාදය පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන මම හිතන්නේ ඉතාලම තුන්වැනි පන්තියේ දේශපාලනය කරන වැඩක් තමයි ඒ දේ. මොකද අපි සෑම දෙනෙක්ටම ගරු කරන්න ඕනේ. අපි සෑම දෙනෙක්ව දේශපාලඥයෙක් නම් සෑම දෙනෙක්ට ගරු කරන වගේම එයාව ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ දේ පංගුවක් පිරිසකල ජන කොටස් වලින් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම ජනනායකකින් සිදු වෙන්නේ නැහැ. ඒ වගේ මේ රටේ වගකීමක් ගන්න පුළුවන් අයකින් සිදු වෙන්නේ නැහැ. හොඳම දේ තමයි විජේදාස රාජපක්ෂ මැතිතුමා එදා මෙතන ඇමතිවරයා හැටියට ඉඳගෙන ඉන්නකොට කිව්වේ මොනවද? දැන් අද මොනවද කියන්නේ? මොකද්ද ජාතිවාදය අවුස්සලා නැවතත් ඒ බලයට එන අදහසින් තමයි ඒව කටයුතු කරන්නේ. එහෙම නිසා මම මේ කාලයේ තමුන්නාසලට ලබා දුන්නේ ගැන හෘදයාගෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම ව්‍යවස්ථාව මේ වගේ සාකච්ඡා මාර්ගයෙන් හරි ව්‍යවස්ථාවක් මේ රටට ඔබින සෑම දෙනාටම සෑම ජන කොටසකටම ඔබින ව්‍යවස්ථාවක් සදා ගන්න අපි සීලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සිය ප්‍රසංකරණ ස්තුතියි.